මේ රටේ ජනතාවගේ අදහස් උදහස් ගොවියාගේ දුක දීවරයාගේ දුක පොඩිමිනිහගේ දුක මාර්ගගත අධ්‍යාපනයේ තිබෙන අඩුපාඩුකම් මේ හැම දෙයක් පිළිබඳ මේ සමවර තොරතුරු වාර්තාකරණය ඇයි මේක මැඩපවත්වන්නට හදන්නේ ඇයි මෙහෙම කරන්න හදන්නේ සත්‍ය රටට හෙලිදරව් කරනකොට මොකද මේ මාධ්‍ය මර්ධනය මොකද මේ පිබුරුපත් සකස් කරන්නේ විනාඩි 7ක් ආණ්ඩුව දැන් ප්‍රකාශය කරන්න ඕන එහෙම මර්ධනය කරන්නට කටයුතු කරන්න ඇයි කිය කොහොම ඉස්සුදී ඒ වගේ නෙමෙයි දැන් කොහොම ඉස්සුදී නෙමෙයි ඒ ඒ ප්‍රකාශය කරන්න ඕන ඒක එතනින් නැතර මම වගකීමෙන් කියන්නේ මේ ආණ්ඩුව ආයපාරක් හේමෝ බොම්ම ගහන්න හදනවා මේ නායකවරයා හැටියට වගකීතු කාර්යභාරයක් ඔබතුමාගෙන් අපි බලාපොරොත්තු වෙනවා මේ කතාව ගොතනෝ නෙමෙයි ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන්න ඕනේ මාධ්‍යය ඒකපාක්ෂිකව ගියෝතින් හරි මාධ්‍ය ආණ්ඩුවට විතරක් කඩේ ගියෝත් මේක රටක් වෙන්නේ නැහැ හැමදාම උදේට මොකක් හරි එකක් හදාගෙන ඇවිල්ලා සභාව කඩා කප්පල් ගන්නවා රනිල් වික්‍රමසිංහ මහතා මේ පාර්ලිමේන්තුවට පැමිණි දවසේ ඉඳන් මොකක් හරි හැමදාම උදේට හදාගෙන ඒකට ගන්නවා නීතියට විරුද්ධ කිසිම ක්‍රියාවක් කරන්නේ නැති රජයක් බව අපි ඉතාම පැහැදිලිව මේ ගරු සභාවට දැනුම් දෙන්න කැමැති මේ වෙලාවේ මේ රටේ සියලු මාධ්‍ය එක තැනක ඉඳලා මේ රටේ තියෙන ප්‍රශ්නෙට උත්තර හොයන්න ඕන මේ රටේ මාධ්‍ය ප්‍රශ්නයක් නැහැ නීති ප්‍රශ්නයක් නැහැ මම රජයේ වෙනුවෙන් දහසරයක් විතර කිව්වා මාධ්‍යම් මර්ධනය කිරීම සඳහා මොනම වැඩපිළිවෙලක්වත් රජයේ නැහැ කියලා මාධ්‍යවත හස්තය දිගු කරමින් තිබෙනවා දැන් බන්දුල ගුණවර්ධන මහත්මයා අහනවා කො තොරතුරු කියලා මම අහන්නද සියතට බෝම්බ ගහපු තොරතුරු කො ගැසට් ගහලා නිවේදන ගහලා නෙවෙයි සියතට ගිනි තිබ්බේ මේ පැරණි මර්ධනීය කළු ඉතිහාසයක් තියෙන නායකෙක් ඉන්නේ ජනතාවට නායකත්වය නායකයන් බියවද්ද මිති වෙනවා මාධ්‍ය ආයතන බියවද්ද මිති වෙනවා මේ නයි වඩම්මන පැණි බෙදෙන ඇන්ටිජන් කිට් ජාවාරම් කරන තමගේ ස්වත කීකරු ගෝලයන්ට පමණක් නම් ගරු කතානායකතුන් මේ රටේ මාධ්‍ය නිදහස තිබෙන්නේ ඒ යුක්තිසහගතද පෝස්ට් එකක් ෂෙයා කරපුවාම කමෙන්ට් එකක් දාපුවාම මර්ධනය ක්‍රියාත්මක වෙනවා මේ රටේ සංඛ්‍යාතවල අයිතිය තියෙන මහජනතාවට ඒ නිසා පැහැදිලිවම අද රටේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින මේ මාධ්‍ය නාලිකාවලට කරන මේ කෙනෙහිලිකම් වලට විරුද්ධව අපි කටයුතු කරනවා. ගොවි උද්ඝෝෂණ නිර්මාණය වෙලා තියෙන මේ ආණ්ඩුව කටයුතු කරපු අදූරදර්ශී තීන්දුව తీරනත් එක්ක ඒවා රටේ ජනතාවට පෙන්වන එක වැරද්දක්ද? මේ පාර්ලිමේන්තුව කඩාකප්පල් කිරීම සඳහා උත්සාහ දැරීම පුදුමයක් නෙමෙයි. ජනමාධ්‍යත් දරුණු මර්ධනයට හා ඝාතනයට ලක් කරපු පිරිස අද නැගිටලා නිර්මාණය කරනවා විටින් විට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජය කඩාකප්පල් කිරීම පමණ मुलिन्न